අයිබෝවත් හරිතේ හරියට ගිනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ප්‍රකාශයක් ලබා දීමට CID හිටපු අධ්‍යක්ෂ ශානි CIDට මහකන්නේ වීකිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය රංජන් රාමනායකගේ හඬපට කිසිවක් සභාගත කර නොමැති බව නියුච්ච කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. ප්‍රථමින් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී හඬපට සභාගත කළා යයි පැවසුවද කිසිදු හඬපටයක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේ කම්වරයාට ලබා දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. එය අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශය කරු ජයසිරි මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කතානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දුරස්වැනි වගන්තියෙන් මා වෙත පැවරණ බලතර ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිලිට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවට සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21.2 වගන්තිය සමග කිව යුතු 22.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මේන් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි තුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බව ප්‍රකාශය පරිදි ඊයේ දිනේදී එම හඬපට පාර්ලිමේන්තු මහලේකවරට බල දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා වෙනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාධා නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. මහකන්නේ වීකිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් සකස් කළා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබුණා. එෙහිදී අපේ රටේ මෙම අස්වනු කැපෙන කන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් මිලියන 3ක් පමණ වෙතයි ඇස්තමේන්තු කරලා තිබෙනවා. මිලියන 3ක් පමණ වන අස්වැන්නේ ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. හම්බන්තොට වරාය විකුණලා පසුගිය රජය සොයාගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. ගොවි ජනතාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වටිනාකමකින් යුත් මෙට්‍රික් ටන් මිලියන 3ක වී නිෂ්පාදනයක් කරලා තිබෙනවා. ඒ අනුව රජයේ වගකීම පෝර සානාධාර ලැබලා දීලා කුරංගු කුඹුරු අස්වද්දලා යලි මේ රට සාහලින් ස්වයන් පෝෂණය කිරීම සඳහා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගී ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තීන්දුවක් ගත්ත රජයේ බලයට පත් වූවහම මොනම හේතුවක් නිසාවත් සාහල් මිල පාලනය කරන අතර ඉතාම දැඩි තීන්දුවක හිටිය කවර බලපෑමක් ඇති වුණත් සාහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ කිය. මීට පෙර ඉතිහාසයේ පුරාම වෙන්නේ අස්වැනු කැපෙන පෑගෙන කාලේ වන විට මිල වැඩි සහල් මිල වහා පාතේලව් කියලා උද්ඝෝෂණයක් ඇති කරනවා ජාවාරම්කරුවෝ විසින්. ඇති කළාම සහල් ආනයනය කරනවා. ආනයනය කරපු අවස්ථාවේදී මිල වැටෙනවා. සහල් වැටීමෙන් පසු ගොවි ජනතාවට සහල් තුට්ටු දෙකට තමයි අලෙවි කරගන්න වෙන්නේ. ජාවාරම්කරුවන්ගේ මඩිය තර වෙනවා. ගොවි ජනතාවට ණයතුරුස් වෙලා අස්වන්න කපල පෑගුවත් තමුන්ට ආදායම් ලබා ගන්න බැරි වෙලා ඔවුන් දවසින් දවස ගාදේට වැටෙනවා. කෙටි කාලීන දුෂ්කරතාවයේ තිබුණත් කොතරම් විපක්ෂයේ අවලාද අපහසු උපාස කළත් ඉවසීමෙන් වගකීමෙන් දැක්මකට අනුව ගමන් කරන රජයක් ලෙස මේ රජය වී සහල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සිටීම නිසා අපිට පහුගිය කාලය තුලදී ඉතිරි කරගන්න පුළුවන්කම ලැබුණා ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණය. රටේ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරුණා මේ විපක්ෂය කරපු රට කඩාවැටපු ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජය සූදානම් නැහැ. තෙතමනිය සහිත වීකිලෝවක් රුපියල් 45කටත් ප්‍රමිතියට අනුව වියලි වීකිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සානදායි පොලි අනුපාතයක් යටතේ 10%ට අඩු 108% පොලියට වී මිලදී ගැනීම සඳහා පුද්ගලික අංශයට ණය පහසුකම් දෙනවා. එහිදී
මහා පරිමාණ මෝල් හිමියන්ට විතරක් සාන පොලියට ණය දීමේ ප්‍රතිපත්තියෙන් රජය වෙනස් වෙලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතයේ පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. නිෂ්පාදනයේ වැඩි කිරීම තුලින් ආර්ථික දියුණුවක් ඇති කර ගැනීම තමයි රජයේ මූලික ප්‍රතිපත්ති. ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරීන්ට මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. එනිසා ඒකට කිසිම දේශපාලනඥයෙක් පිටුපස ගමන් කිරීමවත් ඒ සඳහා වෙනත් ආකාර බලපෑම් කිරීමටවත් ලාංකීය උපාධිධාරී දරුවන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ නොවන ආකාරයට මේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන්ට නවෝත්පාදන කරන අයගේ නිෂ්පාදන වාණිජ මට්ටමට පත් කර දීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය හා තාක්ෂණික අනුග්‍රහයන් ලබා දීලා නව්‍යකරණ අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. 21,000 වර්ෂයකට ලංකාවෙන් පිටට යනවා විදේශ විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට. වර්ෂයකට මේ සඳහා රුපියල් බිලියන 50ක් රටින් පිටට යනවා. ඒ සඳහා සමස්ත ජනතාවට වන්දි ගෙවන්න වෙනවා. මොකද ඒ යනකොට රුපියල කඩාන වැටෙනවා. කඩා වැටෙනකොට ජීවන වියදම් වැඩි වෙනවා. නිදහස් වෙළඳ කලාපයක් ඇති කරලා දෙනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට දෙන සියලු බදු සහනහා දිරිගැන්වීම් යටිතල පහසුකම් ලබලා දෙනවා. විදේශීය ජාත්‍යන්තර මට්ටමේ ඉහළ විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ආයතන අධි තාක්ෂණික ආයතන වලට. ශ්‍රී ලංකාවේ දරුවන්ට නෙමෙයි ශ්‍රී ලංකා රුපියල් හැර අනුමත වෙනත් විදේශ විවහාර මුදල් වර්ග වලින් ඕනේ ගෙවන්න. ඩොලර් පවුන් තියන අයට තමයි. එතකොට විදේශීය ශිෂ්‍යයන් අපිට මේ තුල අපි විශ්වාස කරනවා. අද උදේ වරුවේදී වොෂින්ටන් සිට පැමිණිය අන්තර්ජාතික ගණකාධිකරණ ආයතනයේ සභාපතිතුමා සහ ලංකාවේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානින් උදේ මගේ සමග සාකච්ඡාවක් පැවැත්තුණා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වොෂින්ටනෙන් පැමිණි වරලත් ගණකාධිකරණ ආයතන ප්‍රධානියා කිව්වා ලෝකෙම ගණකාධිකරණයේ පිළිබඳ විශිෂ්ටයන් බිහි කරන කේන්ද්‍රීය ස්ථානයේ බවට ලංකාව පරිවර්තනය කරන්න ඔහු සහය දෙනවා කියලා. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පසුකිදා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැවැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුකිය 21 වනදා සිදු කරන ලද දැනුම්දීමක් අනුව ශානි අභිසකර මහතා අද දිනේ මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි. දුරකථන නැඹුරු පිළිබඳ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අභිසකර මහතා මෙලෙස කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින් තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ රටේ ජනතාව මුලාවට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඊයේ රංජන රාමනායක මන්ත්‍රීවරයා උත්සාහ කරේ තමන් විසින් කරපු සමාජය නොපිළිගන්නා අසම්මත වැඩපිළිවළක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරා වගේම එතුමා ආශ්‍රය කරපු මේ පෞද්ගලික කීප දෙනෙකුගෙන් සමාව ගත්තට එතුමා සමස්තයක් හැටියට තව කණ්ඩායමක් තුළ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සහ මහජන නියෝජිතයා සම්බන්ධයෙන් දැඩි පිළිකුල් සහගත තත්ත්වයක් තමයි පාර්ලිමේන්තුවේ නිර්මාණය කරන්න උත්සාහ කරේ. රංජන රාමනායක උත්සාහ කරනවා මේ රටේ ජනතාව ඔහු නියෝජනය කරන දිස්ත්‍රික් කවල ජනතාව දිගින් දිගටම ගොනාට ඇඳෙවීමේ ව්‍යාපෘතියක ඔහු නිරලලා ඉන්න කියනවා කියන කාරණේ පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මේකට එක්සත් ජාතික පක්ෂයත් වග කියනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ඔහුගේ සමාජිකත්වය තහනම් කරලා තියෙනවා නම් ඔහු කාලේ පාර්ලිමේන්තුවේ වෙන් කරගති යුත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට. එතකොට එක්සත් ජාතික පක්ෂයත් රංජන රාමනායක වගේම මේ රටේ ජනතාව මුලා කිරමින් පවතිනවා කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. අපේ රටේ රාජ්‍ය සේවයට, අපේ රටේ අධිකරණ පද්ධතියට, අපේ රටේ දේශපාලනයට, විධායකයට, ව්‍යවස්ථායකට අධිකේලුම දෙනාට අභූත විවිධ චෝදනා එල්ල කරමින් රංජන රාමනායක කතා කරන්න පටන් ගත්තා. හැබැයි මේක ඉතාම අශෝභන වැඩපිළිවෙලක්. මේක රංජන රාමනායක විතරක් නෙවෙයි, ඒකට සම්බන්ධ සියලුම දෙනා පාලි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ
ඉදිරි නායකත්වය පිළිබඳව අපි පහුගිය 16 වෙනිදා අවසාන වශයෙන් සාකච්ඡාවක් කරා. යනුව ගරු රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා පිළිතුරක් ලබා දුන්නා. මේ පිළිබඳව වර්තමාන කථානායක කරු ජයසූරිය මැතිතුමා සමග සාකච්ඡා කළා. අවසාන නිගමනට එන බව සහයෝගී පක්ෂ සමග සාකච්ඡා කරලා අපි සන්ධානයක් විදිහට දේශපාලන කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉදිරි දිනයකදී අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව මේ සන්ධානයේ ඉදිරි මැතිවරණය සඳහා යන අවශ්‍ය වටපිටාව සැලසෙනවා කියන කාරණාව රටේ ජනතාව බලාපොරොත්තු වෙන පරිදි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ශක්තිමත් නායකත්වය යටතේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහන් මේ රට ආරම්භ කළා තියෙනවා. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේ වගකීම කියන කාරණාව තුළ ඉඳගෙන මේ තියෙන සන්දර්භය තුළ අනිවාර්යෙන් එතුමාට පක්ෂ නායකත්වය ලැබිය යුතුමයි. වැරදිලා හරි එවැනි අවිනිශ්චිතභාවයක් ආවොත් අපි මේ සන්ධානගත වීම අරහා මේ රටේ පොදු ජනතාව සියල්ල එකතු වෙලා හදන මේ මහ විශාල සන්ධානයේ නායකය විදිහට එතුමා ඉදිරි මැතිවරණ වෙනුවෙන් අනිවාර්යයෙන්ම නායකත්වය ලබා දෙනවා. ශ්‍රීපාද පුදබිම කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ බලඇණිය කිහිපයක බඩ පිරිසක් විසින් ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය පහළට රැගෙන ඒමේ ශ්‍රමදානයක් අද පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බලඇණි කිහිපයක 200කට ආසන්න බට පිරිසක් මෙම ශ්‍රමදාන කටයුතුට සහභාගී වී සිටිනවා. මේ සම්මනල කන්ද අපිට විතරයි ආවේනික වෙලා තියෙන මේ වගේ පරිසර පද්ධතිය. ඉතින් මේක අපි ආරක්ෂා කරන එක යුද හමුදාවක් හැටියට අපේ තියෙන වගකීමක්. අන්නේ වගකීම ඉටු කරන්න තමයි අපිට මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩේ කරනකොට ධෛර්යයෙන් කරන්න ඕනේ, භක්තියෙන් කරන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා පිරිසිදු පූජනීය භූමියක්, පිරිසිදු පරිසර පද්ධතියක් වාගේ අපි මේක අවසන් කරන්න ඕනේ. අද දින එක්රස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය පහළට රැගෙන වෙත් මස්කලිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය මස්කලිය ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. ශ්‍රීපද වන්දනාවාරයේ ආරම්භ වී මාස දෙකකට අසන්න කාලයක් තුළ මස්කලිය ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලය මගින් වන්දනාකරුවන් විසින් සහ නල්ලතන්නිය සංචාරක නිකේතන සහ ආපන ශාලා වලින් බැහැර කර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් එක්රැස් කර තිබුණා. ශ්‍රීපද වන්දනාවාරයේ ආරම්භ සිට වෙසක් පොහොයෙන් අවසන් වන තෙක් ශ්‍රීපද උඩමළුවේත් ශ්‍රීපද මාර්ගයේත් නල්ලතන්නිය නගරයේත් වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ සංචාරක නිකේතන සහ ආපන ශාලා වලින් බැහැර කරන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට මස්කලිය ප්‍රාදේශීය සභාව මෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන පෞද්ගලික ආයතන ඉදිරිපත් වී තිබෙනවා. මස්කලිය ප්‍රාදේශීය සභාව ශ්‍රීපද වන්දනාකරුවන්ගේ නිල සිටින්නේ ශ්‍රීපද වන්දනාවේ පැමිණෙන විට ප්ලාස්ටික් වතුර සහ පොලිතින් භාවිතින් තොරව ශ්‍රීපාදය කරුණාකරන ලෙසයි. මේ අතර ශ්‍රීපද වන්දනාවාරය ආරම්භ වී මාස දෙකකට අඩු කාලයක් තුළ හැටත් මාර්ගය ඔස්සේ විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපද වන්දනාවේ පැමිණි තරුණයින් 300 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන හැටත් මහේස්ත්‍රාත් අධික නිවෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණයේ හමුවේ වරද පිළිගත් නිසා එම චෝදිතයින්ගෙන් රුපියල් 4,12,000ක දඩ මුදලක් අය කරගෙන තිබව හැටත් පොලිස් අධිකාරී චුලින වීරරත්න මහතා පවසනවා. කේරළ ගංජා, හෙරොයින්, අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය සහ තීරපදු සහිත දුම්වැටි රැගෙන ශ්‍රීපද වන්දනාවේ පැමිණි තරුණයන් සැකපිට අත්අඩංගුවටගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. ශ්‍රීපද ස්ථානීය පූජනීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රීපද වන්දනා සමයේදී මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස මාධ්‍ය මගින් දැනුවත් කර තිබේදී එම දැනුවත් කිරීම නොතකා ශ්‍රීපද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේ. අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන්
முத்துராஜுவில சன்ரக்ஷித வனாந்தர கலாப்பிய துள கலிக்கசல பேரக்கிரீமட்ட அமுத்திரவு நீதிவிரோதி லெஸ் வெளிகொடுதமீம சக அனவசர லெஸ் இடம் கொடுகிரீம சிதுவன பவு பிரதேசவாசின் அத ஸ்ரேஷ்டாதிகரணே ஹமுய சோதனா கலா முத்துராஜுவில சன்ரக்ஷித வனாந்தர கலாப்பிய துளட்டு கலிக்கசல பேரக்கிரீம வெளக்குவீமே நியோகயக் நிகுத் கண்டமென்னில்லா எம பிரதேசவாசின் பிரிசக் இதிர்பத்கல மூலிகாயதிவாசகம் பெட்சமக் அத சிசிரதா ப்ரோ பிரேதி பத்மன் சோடசேன சக காமினி அமரசேகரையான மகத்துருன்கின் சமன்வித திரிபுத்கல ஸ்ரேஷ்டாதிகரண விருசுரு மடுல ஹமுய கதவுரு லபுவா மெஹதி பெட்சம்கார பிரதேசவாசின் வெனுவின் பெண்ணி சிட்டி நீதிஜரையா அதிக நீட்ட தன்வா சிட்டியே அதால பிரதேசத்து கலிக்கசல பேரக்கிரிமிட்டு அமத்தரவு விவித புத்கரின் விசின் ஏதுல நீதிவிரோதி லெஸ் வெளிக்கொடுத்தமை மகா அனவசர லெஸ் இடம் கொடுக்கிரிம சிதுக்கண்ட பவட்டு சோதனா கர சிட்டியா மெஹதி வகு உத்தரக்கார கொழும்பு மாநகர சபாவ வெனுவின் பெண்ணி சிட்டி நீதிஜரையா அதிக நீட்ட தன்வா சிட்டியே தம சேவாதாயக்கா விசின் முதுராஜுவெல பிரதேசத்து கலிக்கசல பேரக்கிரிம சிது நொக்கரண பவத் கெரவலப்பிட்டிய பிரதேசத்தை வ ரகணியாம சிதுக்கண்ட பவத் தன்வா சிட்டியா இதிர்பத் வீ திபின கருணு உலட்ட அணுவு மெம பெட்சம சமுதாயக்கிட்ட பத்கிரிமிட்ட ஹெக்கியவாக் நொமதி பவு தீரணிக்கல திரிபுத்கல ஸ்ரேஷ்டாதிக்கன விருசுரு மடுல பெட்சம மெய்மச விசியாட்டமிடதா விபாக கிரிம சதகா தின நியமக்கன பவத நிவேதனே கலா வில்பத்து ரக்ஷித வனாந்தர கலாப்பய சன்னி பிஹிட்டி கல்லாரு ரக்ஷித வனாந்தர கலாப்பய ஹெலிக்கர் அனவசர லெஸ் நீதி விரோதி எதிக்கிரீம் சேதீம வெளக்குவீமே நியோகியாக் நிகுத் கண்ணமே நில்லா கொணுகொர ஏதி பெட்சம விபாக கிரீம முலின்ம பிரதிக்ஷப்பக்கல அபியாச்சனாதிக்கன விருசுரு மஹிந்த சமயவர்தன மகதா இதிரே எம பெட்சம அத யலி கதவீம நிசா எஹி விபாகே லபன விசிஹத்துனதா கல் தபீமட்டு தேரணே வனா பரிசர யுக்தி கேந்திரிய விசின் எதிர்பத்கல மெம பெட்சம அது பெருவுருவே அபியாச்சனாதிக்கட வெனிசுரு மஹிந்த சமயவர்தன மகதா இதிரே கதவனு லபுவா மெம நடுவ விபாக கிரிம தமன் தரட்டமத் பிரதிக்ஷப கர ஏதி பவின் ஏ வெனிசுரு ஜனக்த சில்வா மகதா ஹமூட யொமுக்கண்ண பவு எஹிதி அபியாச்சனாதிக்கன வெனிசுரு மஹிந்த சமயவர்தன மகதா பிரகாஷ கலா ஏ அனுவ யலி பெட்சம வெனிசுரு ஜகத் சில்வா மகதா இதிரே கதவனு லபுவ அதர ஏ லபன விசிஹத்துனதா யலி கதவனு லசத் எதின ஏ விபாக கிரிம சதஹ தின நியமக்கண்ண பவத் வெனிசுரு ஜனக்த சில்வா மகதா நியம கர தெபனவா மெம பெட்சமே வகுத்தர் கருவன் லெஸ் ஹிட்டபு மத்திய ரிஷாட் பதுதீன் மத்திய பரிசர அதிகாரிய வனசான் ரக்ஷண டிபார்ட்மெண்ட் வெத்தடு பார்ஷவ கிஹிப்பியாக் நாம் கர தெபனவா தென் வியாபாரிக புவத் விசேஷாங்கய வேலிபல் பினான்ஸ் ஆயத்தினை ஹலாவத் ஷாக்காவு நவஸ்தானிக்கு ஸ்தாபித கர விருத்த கிரீம பசுகீதா எம் ஆயத்தினை கலமனாக்கார அத்தியக்ஷ ஜயந்த் ரங்கமு மகதாகே பிரதானத்வின் பெவத்வுனா வேலிபல் பினான்ஸ் ஆயத்தினை ஜேஷ்ட நியோஜ சாமானிய அதிகாரி வருண் வன மேனிக்கு சமீர் நிரோஷன் பெரேரா ஹலாவத் மூலஸ்தான போலீஸ் பரீட்சக செனரத் எதிர்சிங்கன மகத்துருந்த மெம் அவஸ்தாவட்டே குவிசிடியா විශේෂයෙන් මහලාවත ඒ වගේම අපි ආයතනය ආරම්භ කර දණ්ඩ ශාඛාවන් 43ක් ක්‍රියාත්මක වෙනවා මේ 43 ඇතුළතම ගිය හැමතැනකම අපට අපේ ගනුදෙනු කරුවන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය ඒ සහයෝගය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් විදිහට මේ කෙටි කාලයක් තුළ වත්කම් ප්‍රමාණයෙන් ශාල මූල්‍ය ආයතන කීපය අතරට එන්නත් පුළුවන් වුණා ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍රයේ හොඳ නමක් තියන්න ගෞරවයක් තියන්න අපට හැකි වුණා සියත මධ්‍යනපත් විකාශය නිමාවට පත් වෙනවා සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.